සේ දෙනාට සාධරීෙන් පිළිගන්නවා CT පන්තියේ YouTube තැනැල් එකට මේ වීඩියෝ එකෙන් මම ඔයාල ටරගෙනාවේ අපි කොහොමද HTMLමවලින් ටේබල් එකක් ඩිසයින් කරගන්න කියලා මේ රූපේ දැක්කෙන ටේබල් එක ඩිසයින් කරන්න හැරි තමයි මම අදවයගොල්ලන්ට මේ පාඩමින් කියල දෙන්න හදන්නේ අපි ඉතින් පාඩමට යමු මුලින් අපි බලමු ෆස්ටරෝයිෙක් කොහොමට ඩිසයින් කරගන්න කියලා මේටම ලෝපන් කරලා තියෙනවා ඊළඟ හෙට්ටැක් එක කෝපන් කරලා හෙට්ටැක් එක ඇතුළේ ටයිටල් එකතින දිස්මයි ෆස්වෙේ පේ් කියලා ඊට පස ටයිටල් ටැග්ග කලෝස් කරල්ලා හෙට්ටැක්්ග කලෝස් කරලා තියෙනවා. අපි අනිවාරේම ටයිටල් එක දාන්නේ හෙට්ටැක්්ගෙ ඇතුලෙ නිසායි අපි ඒ විදිහට ඒ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. ඒවගේ අපි ඉතුරු ප්‍රෝගෑම්මක ලියන්නන්නේ බොඩි ටැග්ග එක ඇතුළි ඉතිං ඉහෙනම් ඊළඟට බොඩි ටැක්්ග එක ෝපන් කරලා තියෙනවා මේක ටේබල් එක බැග්‍රව් කල එක යලෝග්‍රීන් නිසා ටේබල්PGජකල් යලෝග්‍රීන් දීලා තියෙනවා. ඒවගේම ටේබල් බෝඩ එක එකයි විත් එක සීයට පනහයි විදිහට අපි දීලා තියෙනවා. පළවෙනි ටේබල් රෝ එක ඕපන් කරලා ටේබල් හෙඩ්ඩ එක විදිහට කොල්ස්පේන්් පහක් කරන්න අපි ඒකෙ. කියලා ලියලා තියෙනවා. මේකේ කොල්ස්පෑන් පහක්ඩෙන්ඩ හේතුව තමයි ඔල හොඳට බලන්ඩ ABCCDE කියලා සකන්රෝ එක කොලම්පහකට බෙදිලා තියෙනවා. ඒහින්ද තමයි අපි තීරණය කරන්න මේ උඩරෝ එක කොලම් පහක් එකක් වෙලා කියලා. එහෙනම් අපි එතන කොල්ස්පෑන් Fiව අපි දාලා තියෙනවා ටෙස්ට් කියලා ටේබල් හෙඩ් එක ති මෙතන අපි THචච එක ඇතුළෙ තමයි කොල්ස්පෑනීවල් ෆයුකීර දීර තියෙන්නේ. හරි අපි ටෙස්්ට කියලගලි වට පස්ස ටේබල් හෙද්දෙ ක්ලෝස් කල් ඇතතිින් රෝයකිවරණනිසා ටේබල් රෝ එක ඔයවය ගොල්ලන්ට පේනවා ක්ලෝස් කල්ලා තියෙනවා. ඊළඟ අපි හදාගන්නේ සකන්ඩ රෝ එක සෙකන්ඩ රෝ එක හදන්ඩ ටේබල් රෝ එකක් කලු දෙෙන්න්න ඕපන් කරන්න ඕනෙ. මුලින් අපේ තිප්පි ටේබල් හෙඩ්න්නේේ දැන් තියන්නේෙ ටේබල් dataේට. ල වෙනි බල් ට එක යගොල්ලන්ට පේෙනම ඒ කියලා අපිියඒ ටේබල් ඩේටෙක් ලෝස් කරල තියෙනවා. දෙවැනි ටේබල් ඩේට එක B අපි ටේබල් ඩේටක් ලෝස් කරන්නවා. තත් ටේබල් ඩේට එක, ටේබල් ඩේෙක් ලෝස් කරන්නවා.යි T ටග එකක් කෝපන් කරනවා D කියලදාලා T එක ලෝස් කරන්නවා. අයි ඊළඟ T ටග එක, ඇතුළලේ අපිලියන්නේ ඊ කියලා ඊඩස ටඩටැගෙ ලෝස් කරල්ලා ටේබර් රෝ එකක් ලෝස් කරහම්මෝ එවිදිහට ටේබල්ලකේ සෙකන් රෝ එක හැදිලි වරවෙනවා. ඊළංඟර අපට ඩිසයින් කරන්න තියන්නේෙ තුංග නිරෝය එකක. තුංගි නිරෝයකට අපි ටේබල් රෝ එකක් ඕෝපන් කල්ලා ටේබල් ඩේටෙක ඕෝපන් කරන්නවා දැන් ඔයගොල්ලට පේනෝ මේ ABCAB කියන කොටස් දෙකම එකක් කෙලා තමා මේ ඉබේච් කියලා ලියලා තියෙන්. එහ TCD කොල්ස්පෑන් වල්ට කොලම් දෙකක් එකක් වෙලා එම් ඒක ඇතුළ අපි ලියනවා ඉමේච් කියලා Tඩ එක කලෝස් කරන්නවා. ඊළඟට ආයි Tඩ එකක් කෝපන් කරනවා. බලන කොල්ස්පෑන් තුනක් එකක් කියෙලා නේද කියලා මේ උඩරෝය එකේ CCDE කියන තුනම එකතු වෙලා තමයි මේතර්රෝ එකේ ඒ කොටස ඇදිලා තියෙන්නේ එහෙනම් අපි ඒකේඒ කොළම් තුන්නක ලීලා තියෙනවා ටෙස්්ට් කියලා හරි එෙන අපි Tඩ කොල්ස්පෑන්නේ කල්්‍රී ඒ ඇතුලෙ ටෙස්් කියලා ලිව්වා Tඩ එක ලෝස් කලා ටේබර්රෝ එක ලෝස් කරා ඊළඟට පියනවා හතර වෙනි රෝ එක හදන්ඩ හතර වෙනි රෝ එකත් තේ විදිහටමනේ අලු ටේබර් රෝ එකක් පටන් ගත්තා ටේබල් ඩේට එක පටන් ගතා කොල්ස්පෑන් දෙහෙක ලියල් දිීවයි මේච් කියලා Tඩක් ලෝස් කරයි ඊළඟට අලු Tඩක් ගත්තා පන් තුනක ටෙස්ට කියල කියලා TDM ලෝස් කල්ලා තියෙනවා. ඊළඟට ටේබරෝ එක් ලෝස් කරා අපි ටේබෙල්ල එක හදලිවරයි ටේබල්ෙ ලෝස් කර, ප්‍රෝග්‍රෑම්ම කළිය එලිවරයි ගොඩි ඇැ්ගෙක් ෝස් කරා අවසානයේ අපි HTMLමල් ලෝස් කල්ලා තියෙනවා. බලන්න මුලින්ම පටන්ගත් එ ඇග එක තමයි අන්තිමටම ලෝස් වෙලා තියෙන් ඒTMමල් වල නීතියක්. දැන් ඔයාල් අදදි ගන ගත්තේ මේ HTML තේබල්ල එක හදන හැටි ඉතිං ඔයගොල්න්නට පුළුවන් මේ ටේබල් එක ඔය විදිහයට බැග්‍රවන්් කල එකක් දීලා බැග්‍රවන්ඩ් එක වෙනස් කරන්න සේබල්ල එක හදන්න අපි මොක හරි බැග්‍රවන්ඩ එකහකන තේබල්ලේ බජ කලය එකක් ප්‍රෝග්‍රෑම්මගේ ොඩි තැක්්ගක ඇතුල්ට අපි කල එකක් දුන්නොත් බG කලඉක්වල්ම් කලයක නමක් දුන්නොත් ඒ කලක වැටෙනවා බොඩි තැග්ග එක ඇතුට ඒකන්නේ මුල ප්‍රෝග්‍රම් කතම දකොට තේබල්ල එක කල එකක් පකැ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක බොඩිය එක තියන කල එක තව එකක්. ඔය විදිහර අපට විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් මම හිතන අද පාඩම් ඔයාලට හොඳට තේරෙන් නති හොඳ අවබෝධයක් ලැබෙන් නඇති කොහම අපිටමල් තේබල්ල එක ොල්ස්පෑන් සහ රෝස්පෑන් වෙන් කරගන්න කියලා දැම් මෙතනි දිනාමි රෝස්පෑන්වෙන් කරන්නේෙක් ගැෙන කතා කරේ නැහැ නමුත් කලින් වීඩියෝවෙල කතා කරලා තියෙනවා අද වීඩියෝ එකින් කතා කරේ කොල් ස්පෑන් වෙන් කරගන්න හැටි. ඉතිං වාලාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණනං කමෙන් කරන්න ලයික් කරන්න තවත් යාල්වෙට බලන්න ෂයා කලන්න. ඒ වගේ මයාලත් තාමත් ඔයාලමගේ CT පන්තිය YouTube ඔප්චනල්ල සබස්්‍රයිප් කල නැත්තා. යිCT පන්තිය YouTubeප් චැනල් එක සබස්කරයිප් කල්ලා ඒ ස්තරහතිය නොටෆිකේෂන් බෙල්ලයිකන්නෙ ප්‍රස්කීල්ලා ඔය කියන කමාණ්ඩක දෙන්නත් අමතක කරන්න එපා. අපි මීළඟට එන්වකිවුල්ෙවල් 4ෝ තිරි විභාගේ සඳහාවශ්‍ය වීඩියෝම් මාලාවක් විදිහට පාඩම්මාලා රැසක් කරගෙනෙනවා ඉතින් නිරන්තරයම අපිත් එක්ක රැඳලාඉන්න මෙතෙක් කලා අද වඩියෝයෙන් රැදිල හිතියෝවාල හැම්මෝටම බොහොමිස්තතුතියි